පනස්සැනි ප්‍රශ්නය. එතුට අපට මේක දීද තියෙනවා පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ඊට අමතරව දීල තියෙනවා ඉන්පුට් ෆයිල් එකක්. ඒක නම තමයි input.txt කියන එක. එතකොට input.txt කියන එකේ මෙන්න මේ විදිහට සටහන් කරලා තියෙනවා comma separated values වගේ අදීල තියෙනවා lines 3ක. Right? After executing the program, what would be the content of the output.txt? ඊට අමතරව output.txt කියලා ෆයිල් එකක් තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක. කියලා මෙතන ඉඳන් මෙතන මේ ප්‍රෝග්‍රෑම් එක Python වලින් execute කරාට පස්සේ output එක එන්නේ මේකද දෙකද තුනද හතරද මේ answers වල තියෙන කොයි එකද output එක වෙන්නේ කියලායි අපෙන් අහන්නේ. හරි. එතකොට මම මේක වෙනම සටහන් කරගත්තා මගේ පහසුව දලා. එතකොට බලමු මේක මොකක්ද වෙන්නේ. හරි. එතකොට Python වලින් අපි දන්න open කියලා command එකක් තියෙනවා. ඒකේ input.txt කියන ෆයිල් එක තමයි open කරන්නේ. R කියන්නේ මොකක්ද? ඒක readable කියන එක. එතකොට w කිව්වොත් ඒක writable. එතකොට f2 මේ වගේම ප්‍රශ්නයක් මනුවරකයි 2011 අපි සාකච්ඡා කරා. හරි අපි මේක බලමු. f1 සමාන open input.txt. හොඳයි. දැන් input.txt කියන ෆයිල් එක අපි open කරලා ඊට පස්සේ එයාගේ තියෙන values අපි f1 කියන variable එකට assign කරගන්නවා. හරි. මම හිතන්නේ කියනවා දකුණු පැත්තේ වෙන්නේ මොකද්ද ඔපරේෂන් එක වම් පැත්තේ වෙන්නේ අදාළ වේරියබල් එකට සයින් කර ගැනීම. හරි මේ විදිහට ලියමු. ඊට පස්සේ open කියලා output.txt එක open කරගන්න. ඒක w ඒ කියන්නේ writable. මේ අපි ඒක open කරන්නේ මොකටද? write කරන්නේ. හරි නැත්නම් ලියන්න. එයාව සටහන් කරගන්න if2 කියලා assign කරගන්න. හරි. ඊට පස්සේ මෙතන for loop එක දීලා තියෙනවා for line in f1. හරි. එතකොට මෙතන line කියන්නේ වේරියබල් එක. වා ලයින් කියන මොකද වේරියබල් එක in f1. එතකොට f1 කියන්නේ ඕපන් කරගත්ත ෆයිල් එක. එතකොට මේ වගේ ෆයිල් එකක් කොහොමද රීඩ් කරන්නේ කොහොමද ලයින් බයි ලයින් තමයි. හරි. එතකොට පළවෙනි ලයින් එක ගන්නවා. එතකොට for loop එකෙන් කරන්නේ ලයින් බයි ලයින් රීඩ් කරනවා. හරි. එතකොට පළවෙනි ලයින් එක ගන්නවා. යාව අපි සෙන්ඩ් කරගන්නවා ලයින් කියලා. එතකොට for loop එකනේ. For loop එකන loop වෙනවා. පළවෙනි ලයින් එක දෙවෙනි ලයින් එක තුන්වෙනි ලයින් එක. හරි. එතන පළවෙනි ලයින් එක ගන්නවා. හරි. පළවෙනි ලයින් එක ආරම්භ කරද ගන්නේ line.strip. එතකොට strip එකෙන් කරන්නේ මම හිතන්නේ trim කරන වගේඩක්. ඒ කියන්නේ spaces එහෙම නැති කරනවා right? ඔයාලා ඒක පොඩ්ඩක් බලන්න. එතකොට line.strip.split. එතකොට split කරන්නේ මොකෙන්ද? split කරනවා කියන්නේ කපා වෙන් කරනවා right? කපලා වෙන් කරනවා. මොකෙන්ද? comma එක. හරි. දැන් මේක පළවෙනි ලයින් එකේ ඇත්තටම තියෙන්නේ මොනවද? පළවෙනි ලයින් එකේ තියෙන්නේ මෙන්න මේක. මේ දින ඉන්පුට් ෆයිල් එක මම වෙනම ලියා ගන්නවා. ඒක නිමල් සමන් උපාලි කියලා තුන් දෙනෙක් ඉන්නේ. හරි. මේ තියෙන පළවෙනි ලයින් එක. එතකොට මේක ස්ට්‍රිප් කරාම මෙයාගේ ස්පේසස් නැතිලා ඔක්කොම එක ළඟට එනවා. ළඟට ඇවිල්ලා ස්ප්ලිට් කරනවා කමාවෙන්. එතකොට කමාවෙන් ස්ප්ලිට් කරාම මොකද වෙන්නේ? මෙතනත් කමාවක් තියෙනවා. වෙනවද? ඒකෙන් ස්ප්ලිට් වෙනවා. මෙතනත් ස්ප්ලිට් වෙනවා. එතකොට මේ නිමල් 30 සහ 60 කියන කෙනා වෙන් වෙන් වෙලා එනවා. එතකොට මේ වෙන් වෙන් වෙලා එන කෙනා ඩේටා කියලා කෙනෙක්ට assign කරගන්නවා. හරි. එතකොට ඩේටා කියන කෙනා අපි ලිව්වොත් එහෙම ඩේටා. හරි. දැන් ඩේටා වෙන්නේ කවුද? කවුද ඉන්නේ? නිමල් ඉන්නවා. හරි. 30 තියෙනවා 60 තියෙනවා. දැන් මම මේ දාපු ගමාව ඇවිල්ලා අර මෙතන තිබ්බ ගමාව නෙමෙයි. දැන් මෙතන ඇත්තම ගමාවක් නැහැ. දැන් නිමල් වෙනම ඉන්නේ 30 වෙනම ඉන්නේ 60 වෙනම ඉන්නේ. යාම ලිස්ට් එකකට දාගත්තා. ඒතකොට ලිස්ට් එකේ ගමාව තමයි මේ තියෙන්නේ. නැතු අර ෆයිල් එකේ තිබ්බ ගමාව නෙමෙයි. හොඳයි. ඒතර මෙතන ඇත්තම ගමාවක් නැහැ. මේ ලිස්ට් එක වෙන් කරන්න ගත්ත ගමාව. මෙයාගේ ඇතුලේ තියෙනවා වැලියුස් තුනක්. කවුද නිමල් ඉන්නවා 30 ඉන්නවා 60 ඉන්නවා. ඩේටා කියන වේරියබල් එක ඇතුලේ. හරි. එයා ලිස්ට් එක. ඒතකොට ඩේටා කියලා එයාව සයින් කරගන්නවා. හරි. එතකොට මොකද වෙන්නේ? දැන් total කියලා තව variable එකක් define කරලා එයාට කියනවා float data 1. එතකොට float එකක් කියන්නේ මොකද්ද? දශමනේ. float එක කියන්නේ දශම. එතකොට මොකද වෙන්නේ? දශම නම් මෙයාගේ අපි ගන්නෙ දශම එක. ඒ කියන්නේ data 1. දැන් data 1 කියන්නේ කවුද? මේ data 0
data කියන්නේ මේ variable එක මේකේ 0th position එක first position එක second position එක. එතකොට data 1 කියන්නේ data කියන variable එකේ පළවෙනි position එක ඉන්නගෙන පළවෙනි position එක කියන්නේ first position කියන්නේ මේක. මේක මොකද්ද? මේක මොකද්ද? මේක 0th position. හරි? මේක තමයි first position. එතකොට මෙයාට එනවා 30. එතකොට දැන් මේක 30 නෙමෙයි මෙයාව cast කරලා දෙනවා data 1 කියන්නේ 30 data 1 කියන්නේ data කියන variable එකේ first position එකේ ඉන්නගෙන එයා 30. හරි? 30 cast කරලා දෙනවා float කියන එකට. cast කරනවා කියන්නේ මොකද්ද? දැන් int වලින් අපි ගත්තොත් 30 කියන එක float කරාම 30.0 වෙනවා. හරි? එතකොට 30.25 කියන එකක් int දෙන්න බලන්න බෑ. දශම තියෙන්න ඕනේ float නම්. හරි? එහෙනම් අපි normal සංඛ්‍යාවක් ගත්තත් ඒ කියන්නේ 10 වගේ සංඛ්‍යාවක් ගත්තත් එයා float වලට cast කරාට පස්සේ 10.0 වෙනවා. හරි. එතකොට අපි දන්නවා මෙතෙන්ට එන්නේ 30 කියලා. එහෙනම් එයා float වලට cast කරාට පස්සේ මෙතන 30.0 වෙනවා. හරි. ඊට පස්සේ මෙතන බලන්න data 2 කියලා දෙන්නේ. එතකොට data 2 කියන්නේ data කියන variable එක, කියන්නේ මෙන්න මේ list එකේ දෙවැනි position එක. එතකොට මේක 0 වෙනි position එක, පළවෙනි position එක, දෙවැනි position එක ඉන්නේ කවුද? 60. හරි. 60 cast කරනවා float වලට. එතකොට මෙතන කියනවාද 60.0 වෙනවා. එතකොට 30.0යි 60.0යි කිය වෙනවද? total එක 90.0යි. හරි. ඊට පස්සේ f2.write. f2 කියන්නේ මේ කියන කෙනා f2.write. හරි. අපි අර write කරන්න තව file එකක් open කරගත්තා. මේක තමයි f2.write. percentage sign එක 7s. ඒ කියන්නේ මේකේ string එකක් තමයි අපි write කරන්න යන්නේ up to 7 length. හරි? dash iraq percentage 4d ඒ කියන්නේ decimal up to 4 length. හරි? මේ පැත්තට මෙන්න මෙහෙම forward slash එකක් ගහලා end කියලා තියෙනවා. ඒ කියන්නේ මේක ඉවර වුණාට පස්සේ new line එකකට යන්න. ඒ කියන්නේ ඒ මේ අදාළ මොකක් හරි write කරන එක write කරලා ඉවර වෙලා මෙතෙන්ට එනකල් තියෙන ටික ඉවර වුණාට පස්සේ new line එකට යන්න කියලා තමයි slash end කියන්නේ. හරි? right. එතකොට දැන් බලමු s වෙනුවට දාන්නේ කවුද? data 0. data 0. කවුද data 0 කියන්නේ? දැන් data කියන එකේ මේ වෙලාවේ data 0 කවුද? නිමල්. හරි? එමුනා එතෙන්ට දානවා නිමල් කියලා. හරි? නිමල් ඊට පස්සේ මෙහෙම ඉරක් තියෙනවා වෙනත් මේක හරි මෙතන තියෙන ඉර ඒක ඊටස් 4d decimal වලින් එතන මෙතෙන්ට එනවා 90 කියලා නේ එතන 90 දැන් තියෙන මොනවාද float වලින් දැන් d කිව්වහම decimal එහෙනම් මෙතන 90.0 නෙමෙයි ඉන්නේ 90 හරි දැන් ඕක for loop එක එතන f1.close F2 dot මෙතන මම ලියන් තියන වැරදි මෙතන මේක මෙහාට වෙන්න ඕන රයිට් නැත්තම් මේක ඉන්න for loop එක ඇතුලේනේ මෙයා ඉන්න for loop එකට පිටින් වෙන්න ඕන මෙතෙන්ට එන්න ඕන රයිට් වෙනවනේ එයා එතෙන්ට එන්න ඕන එතකොට for loop එක ඇතුලේ scope එකේ තියෙන කොයි ටිකද මෙන්න මේ ටික විතරයි හරි මේ ටික විතරයි F1 මෙහාට වෙලා indentation නැතුව ලියවෙන්න ඕනේ. For loop එකට line යන විදියට. හරි? For එක මේ for එකට line යන විදියට. එතකොට අන්තිමට තමයි F1 F2 close කරන්නේ. right. ඊට පස්සේ F2 right වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? ආය for loop එක ඇතුළට යනවා. ඊට පස්සේ ඊගාව line එක ගන්නවා. යාවත් assign කරගන්නවා line කියලා. ඊට පස්සේ data කියලා එකක් හදා ගන්නවා. line.strip. එතකොට ඒ line එක මොකද්ද? මෙන්න මේ line එක. හරි? ওই විදියට ඕක right වෙනවා. හරි. එතකොට අපිට දැන් නිමල් ඩෑෂ් 90. හරි. අපි බලමු නිමල් ඩෑෂ් 90. හරි. අපිට පේනවා මෙම් පේනවනේ 90.0. මෙහෙම වැරදි ඈ. float එක අපි දන්නවා අතන d කියලා තිබ්බනේ. ඒතකොට decimal වලට ආයේ හැරෙනවා. ඒතකොට මෙන්න මේක තමයි දෙවැනි එක තමයි මේක පිළිතුර වෙන්නේ. අරකට ගිහිල්ලා ඊට පස්සේ නිමල් සමනුත් ගිහිල්ලා ඒ විදියට ලියවෙනවා. 80.45 එකතු වෙලා ඊට පස්සේ උපාලිත් ගිහිල්ලා ඒ විදියට ලියවෙනවා. 100යි 80යි එකතු වෙලා. ඒතකොට පිළිතුර ලැබෙන්නේ දෙවනි පිළිතුර තමයි මේකට එන්නේ.